අපේ සිතට නිතරම රාග ద్వේෂ මෝහ සිතවිලි එනවනේ. එතකොට සතර කමටහන් වඩලා ආනපාන කරන්න ඕනේ. ඒක කොහොමද ඉක්මනින්ම කරගන්නේ කියලා දැනගන්නයි මම. දැන් හැම වෙලාවෙම ඉන්නේ රාග ద్వේෂ මෝහ නෙමෙයි. ඔය නෝන් මහත්තයාට මෛත්‍රියක් ආවෙම නැද්ද? අර සමහර දෙයක් ප්‍රතික්ෂේප කරන්න ඕනේ කියලා අසුබන් ප්‍රතිය වැඩුවෙම නැද්ද? මේවා අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් කියලා මේවා අත්හැරියේ නැද්ද? එහෙමත් කරනවා. ඒ අන්නේ වගේ හොඳ වැඩ ඒවට කියනවා අනතිවත්ත නට්ටේන බා. ඒවා පුරුදු කරගන්න, පුහුණු කරගන්න. ඊට පස්සේ තරහක් වෙන හැම වෙලේම මෛත්‍රිය වඩන්න. රාගයක් වෙන හැම වෙලේම අසුභානුසතිය, මරණානුසතිය, බුද්ධානුසතිය වඩන්න. එතකොට මොකද වෙන්නේ? පුරුදු වෙනවා, හිත පදන් වෙනවා, පුන. එතකොට ඔය වැඩේ වෙනවා. ඒක නිසා මිනිස්සෙක් වුණාම මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ටිකක් හරි තියෙනවා. රාගෙන් විතරක් නෙමෙයි වැඩ කරන්නේ. රාගෙන් අන්තවාදී වෙන වැඩ කරන මිනිහෙකුට වැඩි කල් ජීවත් වෙන්න බෑ. ඔක්කොම සමාජයෙන් කොන් වෙනවා, නෙරපෙනවා. ඒක නිසා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ටිකක් හරි තියෙනවා. යහපත් ගති ටිකක් හරි තියෙනවා. තීන සුචරිතේ තියෙනවා. තීන දුෂ්චරිතේ ඉඳලා හිටලා ක්‍රියාත්මක වෙනවා. අර තීන සුචරිතේ වැඩියෙන් කරන්ඩ තීන දුෂ්චරිතය අත්තරින්. මේක පුරුදු කරගන්න, පුහුණු කරගන්න, පදම් කරන සතර කමටහන් කරනකොට ඒක හරියනවා. ඒ අනුව නිවනට ඔබ ලං වෙනවා. තව එකක් තියෙනවා ස්වාමීන් වහන්ස. මේ මීට අවුරුදු 3කට විතර පෙර මගේ අම්මා නැති වුණා. ඒ නැති වෙන්න පැය කීපයකට කලින් අම්මා කිව්වා කාමරේ දෙවි දේවතා වුණ වැඩලා ඉන්නවා. ඊගවට දිව්‍ය මල් පෝච්චි මල් ලැබ දකින්වයි කියලා. ඔබ වෙන්න පුළුවන් ඉතින් එයාගේ උපාදානයේ තියෙන්නේ නැති හිටියේ තියෙන්නේ නැත්තේ අර දෙව් මිනිස් සැප කෙලවර දකින්නම තමයි. ඒ අනුව එයාගේ ප්‍රාර්ථනාව ඉල්ලීම යාඥාව තියෙන්නේ නැති මේ නිවන් දකින්න නෙමෙයි දේවත්වයට පත් වෙන්නේ. ඒ වගේ නිමිටි පෙන්නනවා. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ අම්මා ඔබ වහන්සේගේ පොතුත් ටිකක් කියවලක් තියෙනවා. මේ ඔ කොහොම හරි කොයි ආකාරයෙන් හරි නිවන් දකින්නට වඩා දේවත්වයට පත් වෙන කැමැත්තක් තියෙන්නේ නැති ඒක නිසා ඒ වගේ නිමිටි පෙන්නනවා මරණ මොහොතට පෙර. එතකොට මේ දැන් එහෙම දේවත්වයක ඉන්නවා නම් මෙතෙන්ට ආරාධනා කරන්න ආරාධනා කරන්න ඕනේ. එනවා ඔබ සොයාගෙන පින් අරගන්න අනිවාර්යෙන් එනවා. පින් දෙන්න, පින් පවරන්න, පින් අනුමෝදන් කරන්න. කැපකොට ඔය දේවාත්මේනුත් මේ ඉවත් වෙලා දැන් කොහොම හරි මේ ධම්මානුධම්ම පටිපදාවේ දා එක්ක දේවාත්මේ තුලම ඉඳගෙන මේ වනාහලා මගපල් ලබන්න පුළුවන් සම්මාදිටික දෙවියෙක්. ඒක නිසා පින් ගන්නත් පුළුවන්, මග අනුගමනය කරන්නත් පුළුවන්, නිවන් දකින්නත් පුළුවන්. ඔබ වහන්සේ දීර්ඝායු වේවා සුපත්ති. අවසර ආර්යතුන්